ਜੀਵਨ ਸੀਰ ਦੇ ਨਾਮ ਕੀ ਦਾ ਪਾਸਿਆ ਅਤਗਸ ਸਗਨ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං බුද්ධං බුද්ධං
ගෞරවනීය මහා සංඝරත්නයන් ප්‍රථමතම අවසර ඒ වගේම අපේ ගෞරවනීය සංඝරත්නයටත් ඒ වගේම සබමිනි ශ්‍රී ලාංකික ඔබ සියලුම දෙනාට ලැබුවා වූ සිංහල අපේ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී සාමය සතුට සෞභාග්‍ය සපිරුණු ඒ වගේම කිසිදු කරදරයක් නැති නොවන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි සභාවේ කටයුතු ආරම්භ කිරීම ප්‍රථමයෙන්ම අපට විශේෂතුම ආරාධිත අමුත්තෙක් කියලා සඳහන් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නම තොමන්සා පන්සලේ ස්වාමීන් වහන්සේ වැඩම කරන තියෙනවා. අපට අද විශේෂතුම වෙලා ඒ වගේම ලංකාවේ අපේ විජිතවන්ත ස්වාමීන් වහන්සේ හඳුන්වා දුන් පස්සේ අපි හැමෝම දැනගෙන අපේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ළඟින්ම හිටපු අපේ නායක හාමුදුරුවමක් වැඩම කරලා ඉන්නවා. ඒ වගේම අපේ ඥානසාර අපි කවුරුත් දන්න ඥානසාර හා ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. ඒ වගේම අපේ අනිකුත් හාමුදුරුවෝ ඒ සියලුම දෙනාමත් අපි අපේ නායක සභාව වෙනුවෙන් පිළිගනිමි. ප්‍රථමයෙන්ම මම අවස්ථාවක් ලබා දෙනවා අපේ තොමුන්සා පන්සලේ හාමුදුරුවන්ට ඔබට අමතන්න. අනේ මචං විරාග තොමුන්සා සාවනේ චුචි සනින් කන්සනින් ஒரியோர் ஸ்ரீலங்கா சொல்லால் சஹானந்தி இரும் ஜம்சோயே ஜம்சோ காஷத்துன் சன்னிம ஹன்னிம் அம்மிதா கரிகோ ஸ்ரீலங்கா சரம் தேசின்னே ஜெகா ஒரி ஸ்ரீலங்கா சன்னிம் தேசின்னே கம்சாரவர்க்கு சம்மிதா கரிகோ ஹென்சா சிஞ்சா காகி விஹன் இன்சமந்தரி கிவிஹே கிஹர ஹெத்ரி மிலா아이고와 반갑습니다. 저는 여기 대구에 있는 동화사라는 자리에 살고 있는 스님입니다. 스리랑카 하면 이 한국에서 스리랑카까지 비행기 타고 7시간을 가야 되는 그런 먼 거리에 있는데 이런 먼 곳에서 여러분들이 부처님 모시고 스님들하고 같이 이렇게 낯선 곳이지만 고향에서의 그 정을 느낄 수 있기를 바라겠습니다. 여러분 외롭지 않게 항상 부처님이 되어 계신다는 것을 믿고 항상 당당하게 그렇게 사시기를 축원하겠습니다.
알아들으시겠어요? 네. 네. 아무리 멀리 있어도 우리 뒤에는 스님이 계시고 또 여러분들을 위해서 늘 기도해주는 스님들이 계시니까 외롭지 않게 힘들지 않게 항상 당당하게 그렇게 사시기를 축원하고 싶고 먼 나라에서 춥기도 하고 그럴 텐데 건강 잘 챙겨서 여러분들 건강하시기를 축원하겠습니다. 항상 부처님이 우리를 지켜준다는 그런 생각으로 마음 든든하게 그렇게 지내시기를 축원하겠습니다. 볼산나 대학라바드 앞에 동원사 반사의 수아민 노하세 오바양도 비디에다 부드라자는 노하세 앞에 스리랑카 와게임 다음 코리안 대시다 대시아 베다바스나마 에와게임 다마이 ගුවන් ගෝලේ ගියත් ලංකාවට ඇයි නමයක විතර තුරක් තියෙන ඒ තරම් දුර රටක ඉඳලා මේ වගේ දුර දේශයකට ඇවිල්ලා ඉන්න ඔබ සියලු දෙනාටම ඉතා භක්ති ගෞරවයෙන් යුතුව උන්වහන්සේ කතා බහ කරා ඒ අනුව උන්වහන්සේ කියා සිටියා ඔබ කිසිම විදිහක හිතන්නට එපා මේ වගේ දුර රටකට ඉඳලා තනියම ඉන්නේ කියලා ඒ වගේම දුක කියන දේ කිසි වෙලාවකවත් ගන්න එපා කිව්වා නිරන්තරයෙන්ම ඔබ සමග තොමුන්සා පන්සලේ ස්වාමීන් වහන්සේ වගේ අපේ ශ්‍රී ලාංකාවේ ස්වාමීන් වහන්සේලා මේ පන්සලේ වැඩවසන නිසා වෙන කිසිම අවස්ථාවක පණියෙන් මෙහි ඉන්නේ කියන අදහස ගන්න එපා කියලා උන්වහන්සේ දේශනා කරා ඒ වගේම පැමිණ සිටින ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරා ඉදිරියට වැඩ කටයුතු කරගෙන යාම සඳහා මා අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ කටුණු ජෝන් ස්වාමීන් වහන්සේට බාර ගන්නවා ස්තුතියි දහිරන් කවුරුත් සාධන දෙන්න උත්තරන්න ඔබනම් බෑත්තේ හයිය සාදු කියන්නේ සාදු නමස්කාරය කියන්න ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියං පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමී සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මච්ඡපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අවුරුද්දක්
ගෙවිල ගිහිල්ලා අලුත් අවුරුද්දක් ලබපු වෙලාවේ මුළු මහත් ලෝවැසි හෙළයන් නැත්නම් සිංහලයන් හැටියට සියවස් කරන ආරක් තිස්සේ අපේ මුතුන් මිත්තන් අපිට ආරක්ෂා කරගන්න වත් සිරිත් ආරක්ෂා කරගනිමින් එකම වෙලාවකට එකම නැකතකට ඒ චාරිත්‍ර ධර්මයන් ඉෂ්ට කරමින් ඉන්න වෙලාවක මේ හැම දෙනාම කොරියාවේ රැකියාවන් නිරත වෙන නිරත වෙමින් විහාරස්ථානයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන දායකයන් හැටියට මේ තරුණ පිරිස් හැමෝම තමන්ගේ විහාරස්ථානය වෙත ඇවිල්ලා අලුත් අවුරුද්දට සෙත් ප්‍රාර්ථනා කරලා තමන්ගේ මෞදමෞකයන් ආදරණීයයන් සමීපතම හිතයිෂී කල්යාණ මිත්‍රයින් හැම දිනම සිහි කළේ හැම දිනාටම මේ ලැබුණු අලුත් අවුරුද්දේ කරදරයක් බාධකයක් කවිරයක් කම් කටොල්ලක් නැතු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මුදුන්පත් වෙන සර්වකාර්ය සිද්ධීන් සම්පූර්ණ වෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියන හැඟීම හැම හිතකම ඇති කර ගැනීම ආරම්භ කරගෙනයි මේ වෙලාවේදී මේ උතුම් සම්බුද්ධ පූජා පවත්වලා ඒ ආශිර්වාද පින්කම සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව දැන් කල්පනා කරන් ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පිළියෙල කළ මේ සියලු පූජා වස්තුන් ශාන්තිනායක මාමේනී ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ අපරිමිත වූ බුදු ගුණයට පූජා කරන පූජා වේවා. ඒ තුළින් ජනිත වන පුණ්‍ය ලාභය අපි හැම දෙනාගේම මෙලව ජීවිතයේ සැනසිල්ල පිණිස ඒකාන්ත වශයෙන් හේතු වේවා. උතුම් නිවන් පිණිසත් මේ පින් පවතිවා කියන අදහස ඇති කරගෙන අපි පූජාවේ කටයුතු සිදු කරමු. මං කිව්වට පස්සේ මෙහෙම කියා. නිවේදයාමි සම්බුද්ධං වීතරාගං මහමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ඨං නරාසධං වීතරාගී වූ බුදුරජාණන් වහන්සේට මේ සියලු පූජා වූ ඉවසාවතාරණ ලෙසින් ආරාධනා කරමි. බුදුරජාණන් වහන්සේගේ සීලය සත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ සමාධිය සත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව සත්‍යයි. ඒ උතුම් ගුණයට මාගේ වැඳුම වේවා. ඒ උතුම් ගුණයට මාගේ පිදුම වේවා. එකටම ගාත කියමු. ඝනසාර පදිත්තේන දීපේන සමදංසිනා ලෝකදීපං සම්බුද්ධං පූජයාමි. සුගන්ධිකාය වදනං අනන්ත ගුණනන්දිනා සුගන්ධිනාමං ගන්ධේන පූජයාමි. වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං
पूजयामि मुनिन्दस्य श्रीपाद पूजयामि बुद्धं कुसुमेन नेन पुण्येन मेतेन लभामि पुप्पं मिलायाति यथा इदं मे अधिवासेतु नो भन्ते पानीयं परिकम्पितं अनुकम्पं उपादाय पथिकं मातु अधिवासेतु नो भन्ते किलानपच्चयं अनुकम्पं उपादाय पथिकं अधिवासेतु नो भन्ते भेषजं परिकल्पितम् अनुकम्पं उपादाय पथिकं हातु इति भिक्षो भगवारहं सम्मासम्बुद्धो विद्याचरण सम्पन्नो सुगतो अनुत्तरो पुरिस धम्म सारथी सत्तादेव मनुष्यानां बुद्धो भगवाति स्वाख्यातो भगवता धम्मो संदित्तिको अकारिको एहि पस्सिको नोपनयिको पच्चत्तं सुपटिपन्नो भगवतो सावक संघो उजुपटिपन्नो भगवतो सावक संघो न्यायपटिपन्नो भगवतो सावक संघो सामीचिपटिपन्नो भगवतो सावक यदिदं चत्तारि पुरिस युगानि अट्ठ पुरिस पुंगला एस भगवतो सावक संघो आहुनेयो पाहुनेयो दक्षिणेयो अञ्जलि करणीयो अनुत्तरं पुण्यक्षेत्रं लोकस्साति वन्दामि क्षेत्रं सप्तं सद्धाने सुप्रकीर्तितं शारीरिकधातु महाभूतिं बुद्धरूपं सकलं यस्य मूले निसिंहो सप्पारि विजयं पत्तो सप्पन्युतं सत्ता वन्दे तं गोधिपादपम् इमे एते महाबोधि लोकनाथे अहं पिते नमस्सामि बोधिराजा कायेन वाचा चित्तेन पमादेन मया कथम् अक्षयं कममे भन्ते भूरि पञ्चतागत कायेन वाचा चित्तेन पमादेन मया कथम् अक्षयं कममे कायेन वाचा चित्तेन पमादेन मया कथम् अक्षयं कममे संग सुपटिपन्न अनुत्तर अनंत ससर पटन अनंत ससर
आकाशद्धा च गुम्मद्धा देवानागा मुदितिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्खन्तु लोकशासनम् आकाशद्धा च गुम्मद्धा देवानागा पुण्यन्तं अनुमोदित्वा चिरं रक्खन्तु देशनम् आकाशद्धा च गुम्मद्धा देवानागा महिद्धिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्खन्तु त्वं सदा इदं मे ज्ञातिनं भूतु सुखिता हन्तु इदं मे ज्ञातिनं भूतु सुखिता हन्तु इदं मे ज्ञातिनं भूतु सुखिता हन्तु इमिना पुण्यकम्मेन मामे बाल सतं समागमो इदं मे पुण्यं आसवक्यावहं सर्वदुःखापञ्चतु नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा नमो तस्स भगवतो अरहतो सम्मा यं किं जीवितं इदवाहुरं वा सग्गे स्वायं रथनं पनीतं ननो समङ्गत्ति इदं विबुद्धे रथनं पनीतं एतेन सच्चेन स्वर्ति होतु अमतं पनीतं यदज्जगा सख्यमुनि समाहितो न तेन धम्मेन समर्थे इदं पिदं मे रथनं पनीतं एतेन सच्चेन स्वर्ति कीनं पुराणं नवं नत्ति संभवं विरद्ध चित्ता आयति के भवस्मि अविरोधि छन्दानि पन्ति धीरायतायं पदीपो इदम्पि संघे रतनं पनीतं एतेन सच्चेन स्वर्ति धन्वंकरो महावीरो मेधंकरो महायशो शरणंकरो लोकहितो दीपंकरो ज्योतिन्दरो कोण्डन्यो जनपा मुक्को मंगलो पुरिशासवो सुमनो सुमनो धीरो रेव दूरति शोभितो गुण संपन्नो अनुमदस्सी जनुत्तमो पदुमो लोकपज्जोतो नारदो वर पदुमुत्तरो सत्तसारो सुमेदो अग्गपुग्गलो सुजातो सप्पलो कग्गोप्यदस्सी अत्तदस्सी कारुणिको धम्मदस्सी तमोनुतो सिद्धत्तो असमो लोके तिस्सो वरद पुष्यो वरद संबुद्धो विपस्सी च अनुपमो सिकी सम्बहितो सत्ता विस्भूषुक ककुसन्दो सत्तवाहो को नागमनो रणञ्जहो कस्सपो सिरि सम्पन्नो गोतमो सख्य तेषां सच्चेन शीलेन कान्तिमित्त बलेन च तेऽपि त्वं अनु आरोग्येन सुखेन चाति दुःखपत्ता च निर्दुःखा भयपत्ता च निर्भया शोकपत्ता च निःशोका हन्तु सर्वेऽपि एतावता च अम्भेहि सम्भृतं पुण्यसम्पदा सब्बे देवानुमोदन्तु सर्वसम्पत्ति दानं ददन्तु सद्धाय सीलं रक्खन्तु सर्वदा भावना विरता हन्तु गच्छन्तु देवतागता सब्बे बुद्धा बलपत्ता पच्चेकानञ्च यं बलम् अरहन्तानं च तेजेन रक्खं बन्धामि सब्बसु नखत्यक्भूतानं पापग्रहनिवारणा
තරිද්දස්සානුභාවේන හන්තුතේ සම්පද්දවේ දේවෝ අස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ දෛදෙන තිසරණේ නිවිතලා පංචශීලය සමාදන් වෙලා උතුම් සම්බුද්ධ පූජාව පවත්වලා මේ සියලු ආකාරයේ රැස් කරගත් පුණ්‍යලාභයන් ලෝසසුන් රත්නා සියලු දෙවි දේවතාවෝද අපේ ඉෂ්ට දේවතාදී පින් කැමැති වෙන හැම දෙවියෝද මේ පින් සතුටින් සාර්ථක දෙන අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙවියන් හැම පියවරකදීම අපව ආරක්ෂා කරත්වා ප්‍රාර්ථනීය බෝධිගෙන් නිර්වාණ අවබෝධ කරත්වායි සාදු කියන දෙවියන්ට පින් දෙන්නේ ඒ වගේම අපේ නමින් මිය පරලොව ගිය යම්තාක් ඥාතීන් වෙත්නම් අපි හැම දෙනා නමින් මිය පරලොව ගිය සියලුම කුල ප්‍රවේණිගත ඥාතීහු මේ පින් අනුමෝදන් රසවත් වෙත්වා දුකෙන් අත මිදී නිවන් දකිත්වායි සාදු කියලා පින්දේ. ඒ වගේම අපි ආශිර්වාද කරන්නට ඕනේ ඔබ හැම කෙනෙක්ටම තමන්ගේ ආගමික වත්සරින් උරුපුරුදු කරගනිමින් දාන ටිකක් පූජ කරන්න පිරිත් නූල් කෑල්ලක් ගැට ගහ ගන්න ආදී වශයෙන් ආගමික ජීවිතය පොහොසත් කරගන්න අවශ්‍ය කරන වටපිටාව අප්‍රතිහත ධෛර්යයෙන් අනේක විද දුක් දෝමනස්යන් මැද ගොඩනගා දුන් අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ තේගු ශ්‍රී ලංකාරාම අපේ පන්සලේ විහාරාධිපති හාමුදුරුවෝ අපේ කටුවන මිජිතවංශ ලොකු හාමුදුරුවෝ ඉතින් උන්වහන්සේ විශාල වෙහෙසක් අරගෙන එරාට පැමිණි බොහෝ දරුවන් වෙනුවෙන් විවිධාකාරයෙන් කැපකිරීම කරන හාමුදුරු කෙනෙක් ඉතින් උන්වහන්සේ ශක්ති පමණින් අපේ දරුවොත් එක්ක එකතු වෙලා බොහෝ ආගමික ජාතික සමාජීය මෙහෙවරකට පුර දෙනවා. ඉතින් මේ අලුත් අවුරුද්ද ලැබුණු වෙලාවේ උන්වහන්සේ මේ විහාරස්ථානයේ අවට වටපිටාවේ පමණක් නොවේ බොහෝ දුරබැහැර ඉන්න අපේ සියලු දරුවන්ට කතා කළා. මේ අවස්ථාවට එකතු වෙන්න කියලා ඒ මතක් කිරීම සියල්ලක් කළා. අද මේ මොහොතට ඒ චාරිත්‍ර ධර්මයන් ඉෂ්ට කරලා හිසට තෙල් ටිකක් ගල්වලා නිදුක් නිරෝගී සුවපත්ලා රුද්දවුරුද්දේ හොඳට වැඩ කටයුතු සිද්ධ කරන්න ආශිර්වාද කිරීමටයි උන්වහන්සේගේ අදහස වුණේ. ඉතින් ඒ අනුව යමින් අපේ හාමුදුරු තව ස්වාමීන් වහන්සේලා බොහෝ ප්‍රමාණයකට එකතු කරගෙන ඒ කටයුතු මැනවින් හොඳින් සම්පූර්ණ කළා. අපේ යුතුකමයි උන්වහන්සේට ආශිර්වාද සම්පත් ප්‍රාර්ථනා කරන එක. ඉතින් අපේ විජිත වංශ ලොකු හාමුදුරුවන් වහන්සේටත් උන්වහන්සේ සමග ඒ වගේම මේ සියලු දෙනා සමග ඉතාම ලුපග හැම දෙනාගේම චිත්ත ආරාධනාවට පත් වෙමින් අපි පියනන්ද හාමුදුරුවෝ කටයුතු කරනවා. ඉතින් උන්වහන්සේලා දෙන මැදුරු කොට අපේ ආනන්ද මංගල පණ්ඩිත හාමුදුරුවන්ට උපනන්ද හාමුදුරුවන්ට ආදී වශයෙන් මේ සියලුම දෙනා වහන්සේට අපි සුබලුත් අවුලක් වේවා කියන ප්‍රාර්ථනා කරන ගමන් උන්වහන්සේලාගේ ශාසනික කටයුතු මැනවින් හොඳින් සිද්ධ කරගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඒකාන්ත වශයෙන් උදා වේවායි සාදු කියලා අපි ආශිර්වාද කරමු. මේ වැඩේ ඉන්න සියලුම දෙනා වහන්සේ වෙනුවෙන් අපි ඔයත්ට ආශිර්වාද කරනවා. තුනුරුවන්ගේ අනන්ත සූවිසි මහා ගුණ බලයෙන්ද සියලු දෙවියන්ගේ දේව ආරක්ෂාවෙන්ද මේ මොහොතේ පමණක් නොවේ අපි හැමදාම ජීවිතවල සිද්ධ කරන උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බල මහිමෙන්ද ඔබ හැමදෙනාට මේ ලැබුණු අලුත් අවුරුද්ද වාසනාවත් සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ අලුත් අවුරුද්දේ කරදර බාධක අවහිර කම්කටොළු නැතුව සතුරු අනතුරු නපුරු දුකඳුරු අපලෝදුරු නැතුව බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සාධනය කරගෙන සර්වකාර්ය සිද්ධීන් සම්පූර්ණ කරගෙන
असत पुरुष अधर्मिष्ट पाप मित्र आश्रय मलबा सत पुरुष कल्याण मित्र आश्रय लबागे मेलवत संतोषें गत कल्ला परलोकत्य वकितु करगेन अपने निवन दकिंत में पे हेतु वासना वेवा किन हंगीमि साधु केला प्रार्थना कर වෙදගන්න අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු මේ සාධනාවේ පවත්වන්න මේ ඒ කටහඬ හැමදාම උදේටයි හවසටයි නෑ ලංකාවේ හැම ගෙදරකම හැම ටීවී එකක්ම මං හිතන්නේ අවසන් කරන්නේ මේ කටහඬින් ඔය ඇත්තෝ දන්නේ නැතුණාට ලංකාවේ ඔය ටී උදේට රූපවාහිනියක් ආරම්භ කරනකොට පළවෙනිම මේ වන්දනාවේ හඬ වෙන තිරයක් වෙනකොට මේ කටහඬ රැට පිරිටිය කියලා නේද ටීවී channel එක වහන්නේ එක් උන්වහන්සේ විසින් ඒ දේශනා කරන බුද්ධානුස්සතියෙන් තමයි. එහෙමනම් ඔයත් පහසු විදිහට කකුල් දෙක පුද්දක් කරගන්න දැන් අමාරුයිනේ. ඉතින් මටත් තමයි අපේ ළමයි අන් වෙලාවක බොහොම මහන්සි වෙන්න. ඉතින් බලාගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව කියලා කියන්නේ අවුරුදු 103කට ආසන්න කාලයක් වැඩ හිටපු අතිබෝධිසත්ව ඒ වගේම මතු බුදු වෙන බුදු කෙනෙක් වශයෙන් තමයි අපි හිතන්නේ. උන්වහන්සේගේ සේවය වැඩුණු උන්වහන්සේගේ ආශිර්වාදයේ හැමදාම ලෝකයාට සාන්තිය ප්‍රාර්ථනා කරන අපේ ආනන්ද මංගල අපේ නායක හාමුදුරුවන්ගේ කටහඬවත් අහන්න නැතුව උන්වහන්සේට මෙතන වඩින්න කියලා කිව්වොතේ ඒක අපි මේ අවස්ථාව අපිට අයිති කවදාවත් ලැබෙන්නේ නැති අවස්ථාවක්. අපි ගෞරවයෙන් ආරාධනා කරනවා බලංගොඩ ආනන්ද මෛත්‍රී මහා නායක නායක මහේපාණන් වහන්සේගේ ශිෂ්‍ය අපේ ආනන්ද මංගල අපේ නායක හඳුන්ට ඔය අත්දන්ත මුචි ආශිර්වාදයෙන් නැත්නම් අවුරුදු මේ අවුරුද්දේ සුබපතන ලෙස අපි ආරාධනා කරනවා. සාධනාවක් උන්වහන්සේගේ භාවනාව තමයි අපිට ගන්න තියෙන්නේ. නමුත් වෙන දවසක අපි ආරාධනා කරමු. තේග කොරියාවේ තේග නුවර ශ්‍රී ලංකා කොරියන් බෞද්ධ විහාර අධිපති ලොකුහාමාර මහන්සේගෙන් අවසරයි. ඒ වගේම ඔබ අප කවුරුත් දන්නා අප රට ජාතිය ආගමනේ තම ජීවිතයේ පරිදිරුත බා වැඩ කරන ජීවිතයේ අවදානමට ඇවිල්ලා ඉන්න අවස්ථාවක රට වෙනින් කැප කරන ජීවිතයක් කැප කරන අපි රාජකීය පඬිත් ගඩොඩ ආදී ඥානසාර අපේ නායක හඳුන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපේ දිනයයේ උපනන්ද අපේ පඬිත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපේ තීනන්ද හාමුදුරු අවසරයි. අපේ කොරියන් හාමුදුරු මම දන්නයි ඉස්සෙල්ලාගෙන අවසරයි. පින්වතුනි සහෝදර සහෝදරිනි ඉතාම හොඳන්නේ මට වචනයක් කතා කරන්න කියන්නේ කියලා කිව්වා. මම නැවතෙන් කල්පනා කළේ මොනවද කියන්නේ. මේ ඇත්තෝ මීරට ඇවිල්ලා තියෙන බණහඬ නෙමෙයි හම්බ කරන්නේ. ඉතින් හම්බ කරන දේවල් කියන්නේ නම් මට ඇත්තට තේරෙන්නේ නැහැ. නමුත් අද අලුත් අවුරුද්දේ වචන කීපයක් ප්‍රකාශ කරනවා. මාගේ සතුට ප්‍රකාශ කරනවා මම අවස්ථාව කරගන්නවා. පළවෙනිම මේ අවස්ථාව මට උදා කරලා දුන්නේ අපේ විජිතවන් සහාඳුරු. මා මේ පන්සලට එනතුරු විජිතවන් සහාඳුරු කළුතු සුදුද කියලා දැනගෙන තියෙනවා. අත්‍යවශ්‍යම ටෙලිෆෝන් එකකින් කතා කළා විතරයි.
එතකොට මෙතන ඉන්න හාමුදුරන්ගේ මන් දන්නේ අපි ඥානසාරනායක හාමුදුරු විතරයි. අපි උපනන්ද හාමුදුරු මාත් එක්ක ආවි. එයා අලුත් කළු සුදු නැගත එයාපෝට් එකේ. ඊට පස්සේ නන්ද හාමුදුරුත් එහෙමයි. හැබැයි අපි හැම විට හැම මොහොතම ඉඳලා මේ මොහොත දක්වා අපි පුතුම සහෝදරත්වයෙන් ලංගතුකමකින් අපි අවුරුදු ගානක් ආශ්‍රය කරපු අය වගේ තමයි අපට ඒ අවස්ථාව ලබා දුන්නේ ලැබෙන්නේ තේරෙන්නේ. ඉතින් මේ අවස්ථාව මට උදා කරලා දුන්න අපේ විචිතවංශ හාමුදුරන්ට මම පළමුවෙන්ම මගේ ස්තුති ගෞරවය පූජා කරනවා පුදනවා. අද අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක් ලබන දවස අපේ සිංහල ක්‍රමයේදී. ඉතින් මේ අවස්ථාවේදී ඇත්තන්ට කියන්න තිබෙන්නේ තමන්ගේ අතින් යම්කිසි අඩුපාඩුවක් නැත්තම් වැරද්දක් සිදු වුණාද ඒ පසුගිය වැරදි නැවත වරක් නොකරන්නට නොකෙරෙන්නට අදිෂ්ඨාන කරගන්න පුළුවන් දවසක් තමයි අද දවස. අපට මෙහි ඉඳලා කරන්න තියෙන ඉච්ඡා මේ පන්සල මම ඉන්නේ එංගලන්තේ. එංගලන්තේ අවුරුදු 35 36 තිස්සේ මම ගත කරන මට එංගලන්තේ දැන් යුරෝපේ මට හොඳ අත්දැකීම් තිබෙනවා. මේ අපේ විදේශික අපේ අයගේ ගතිගුණ සහ හැසිරීම රටාව දිහා බලනකොට හොඳ වැටහීමක් තිබෙනවා. හැබැයි මෙහි මම අකාඩද කිව්වා මේ කොරියාවේ ඉන්න දකින්නකොට යුරෝපයේ ඉන්න අය දකින්නට ලොකු වෙනසක් තිබෙනවා. ඒ මොකුත් නෙමෙයි කොරියාවේ ඉන්න යුරෝපයේ දිහා බලනකොට ඒකට එන්නේ දෙමව්පියෝ එක්ක අම්මා තාත්තා එහෙම නැත්නම් දූ දරුවෝ මුළු පවුල පිටින් එන්නේ. මේ ඒක නෑ මේ ඉන්නේ මුළු තරුණ කණ්ඩායම. ඒ තරුණ කණ්ඩායම වැඩි හරියක් මෙතන ඉන්නේ පිරිමි කට්ටිය. ගහනකට සුදු ගලයක් තියෙනවා. ඉතින් මේ තරුණ කොටසට තමයි මේ මට දකින්න ලැබුණේ වෙනස මෙතන. යුරෝපිය අපි ආම්ලොත් මම ඉන්නේ මාත් එක්ක ඉන්නේ කොහෙනෝ. ඒ යුරෝපිය දිහා බලනකොට මුළු පවුල පිටින් ඉන්නේ මේ ඉන්නේ තරුණ කට්ටිය. ඉතින් ඔය ඇත්තන්ට මේ රටට ආවට පස්සේ පන්සලක් තමන්ගේ මහන්සියක් ඕකේ මාසයක් ඉඳී තනිය මාස දෙකක් ඉඳී තනිය තුන්වෙනි මාස වෙනකොට ඕකත් දෙයක් තියෙනවා. අනි මට යන්න තැනක් තියෙනවා හොඳයි. කතා කරන්න තැනක් තියෙනවා හොඳයි. කොහට දෙයක් පන්සල තියෙන්නේ. අන්නේ පන්සල තමයි මෙතන. ඕකට කි මූලස්ථානේ මෙතන. කෙනෙක් හම්බ වෙලා කතා කරලා තේ එකක් කියලා යන්නේ තියෙන එකම තැන තමයි මේ පන්සල. එහෙම නේද? එතකොට මේ පන්සල හදාගන්න අපේ හාමුදුරුවෝ මොන්තරම් මහන්සියක් ගන්නවද කියන එක මම ඔයත්ට කියන්න ඕනේ නෑ. පිට විදේශයේ රටවල ඉන්න හාමුදුරුවෝ සෑහෙන මහන්සියක් ගන්නවා. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් තමයි අද මේ පන්සල. ඉතින් ඔයත්ට මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඉඳගෙන තේ කපීලා තව ඇත්තෙන් හම් වෙලා කතා බහ කරන්නට තිබෙන තැනක් තමයි මේ ස්ථානේ. ඒ ආම වැඳලා පුදලා වන්දනාමාන කරලා ආහුරෝන්ගේ අතින් පිළිතුරු දුන්නගෙන යන්න තියෙන ආශ්‍රාද කරන තැනක් තමයි මේ ස්ථානේ. ඇත්ත වශයෙන්ම මේ ස්ථානේ තියෙන කොයලට මානසික ලොකු පීඩක් නැතුණා තමයි අපිට බලාපොරොත්තු බලාගෙන කොහොමද මෙතන තමන් තේරෙන්නේ. ඉතින් මේ පන්සල ආන්දරෝත් ආරක්ෂා කරන ප්‍රයත්නන්ට මේ තැනින් ගන්න තියෙන ප්‍රයෝජන අරන් කටයුතු කරන්න කටයුතු කරන්න කියන එක තමයි මම ඔබ ඔයත් අංගෙන් ඉල්ලා සිටින්නේ මේ අලුත් අවුරුද්දේ. ඒ නිසා ඔයත් මෙහාට ආවේ හම්බ කරන්න. ඒ හම්බ කරන එක ආරක්ෂා කරගන්න ඔයත් අංගේ දැනගත යුතුයි. සමහර අය ඉන්නවා යුරෝපයේ ඉන්නවා රටට එනවා තැහැන් වීදම් කරන වතු පිටුවේ උගස් කියලා උගස් කියලා තමයි එන්නේ. හැබැයි ආවට පස්සේ ඒ සියල්ලම අමතක වෙනවා. හම්බ කරන සල්ලි සුමානෙන් ඉවර කරනවා. එහෙම නැත්නම් මාසෙන් ඉවර වෙනවා පඩි ගන්නකොට. තමන්ට කරගත්ත දේකුත් නැහැ. හම්බ කරගත්ත දේකුත් නැහැ. ලංකාවට එනකොට සම්පූර්ණ වෙනස් මිනිහෙක් කියලා යන්නේ හොඳ අතන විනාරකත්තට. එහෙම ජීවිතයක් ගත කරනවා නම් ඇත්ත වශයෙන්ම මේ රටට ඉන්නට අවශ්‍ය නැහැ නේද? මම හැම වෙලාවෙම
ලංක ඉංගලන්ත ඉතිකාන්ත කියන්නේ ඔයා අපි මොකටද ඉගෙන ගන්නද ඉගෙන ගන්න එහෙනම් ඉගෙන ගන්න ඉගෙන ගන්න ගමන් හම්බ කරගන්න පාට් ටයිම් වැඩ කරන්න පුළුවන් එහෙම කරන්න එහෙම කරන්න බැරි නම් කර්මාතල යන්න මේ රටේ ඉන්න එපා තේරුම්ද අම්මා හිතා කරසාද මෙතන කරගන්න ඉන්නව තේරුම්ද එක්ක හම්බ කරන්න ඕනේ එක්ක ඉගෙන ගන්න ඕනේ මේ දෙක එකක් කරගන්න වෙන්න මේ රටේ වෙන්න ඕනේ යන්න දෙයත්වෙලෙන්නේ හම්බ කරන්න. ඒ හම්බ කරන සල්ලේ තමන්ගේ ජීවිතේ අනාගතය සඳහා ආරක්ෂා කරගන්න නැත්නම් තැන්පත් කරගන්න ඇති කරගන්න කියන එක මා මේ අලුත් අවුරුද්දේ සිහිපත් කරනවා. ඒ වගේම තයික දෙයක් කියන්න තියෙනවා අපේ හැමෝට අවසර දෙන්න. ඔයත් අපේ ඥානසාර ආදරු අහලා තියෙනනේ. කොච්චරන්ත අහලා තියෙනවද? අපේ ඥානසාර හාමුදුරුවෝ ඔකට තේරෙන්නේ මොකක්ද? අයියෙන් කෑ ගහන කේන්තියෙන් බණින එහෙම නැත්නම් ඒ වගේ චරිතයන් ඉරැද්දන්ට තේරෙන්නේ ඉස්ලාමයේ නැද්ද? නැත්නම් හරි ඒක තේරුම් ගත්තා නම් තේරුම් ගත්තා නම් හොඳයි. ඒ චරිත නෙවෙයි ඥානසාර හාමුදුරුවෝ. දැන් ගැහුණ නේද බොහොත් පූජාව. ඔය කෙටියෙන් මං හැම කෙටියෙන් කියන තිබ්බේයි කියලා මං හිතුවා. දැන් මේකෙන් කාලය නේද කියලා කිව්වේ. මම බලාපොරොත්තු වෙන ආනන්දම ඉදී ගොන් ලස්සන පූජා අන්න හරි ඥානසාර හාමුදුරු අපි හාමුදුරුත් එක්ක මේ දවස් දෙක ගත කළේ අද දැන් ලංකාවේට හම්බ වෙන්නේ මේ මේ මේදි තමයි අපි හාමුදුරුත් එක්ක ගත කළේ අපි රැ දෙක වෙනකන් කතා කළා කතා කරන පුතු වේදනාව මට ඒ කියන්නේ බෑ මට හරි වේදනාවක් හාමුදුරු ගත කන්නේ ගත කළේ අවුරුදු 24ක් පස්සේ හාමුදුරු රට වෙනින් ජාති වෙනින් කෑ ගහනවා කතා කරනවා අර අර ඉස්සරක මේ චරිත මම කියන්නේ ඒ කෑ ගහන්නේ ඇයි හාමුදුරන්ට හම්බ කරගන්න අපිට හම්බ කළ දෙන්නේ ඇත්ත අපිට හම්බ කළ දෙන්නේ අපේ රටයි අපේ ජාතිය අපේ ආගමයි ආරක්ෂා කරන්න නමුත් හාමුදුරු කියනවා මම මේ කරපු කිසිවක් මට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ මේ වගේ මේ ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ කියලා හාමුදුරු තුමා කලකිරීම කියනවා තමයි වෙන හැමදාම මම මේක කියන්නේ ආන්දර කලකිරීම කියන්නේ ආන්දර කරන කෙන හැම දෙයක්ම හරින ගඟට ඉනික පනවා වගේ කියලා. ඉතින් අපේ හාමුදුරුවෝ පුදුම මහන්සියක් පුදුම වෙහෙසක් නඩු කියනවා නඩු 60 ගානක් තියෙනවා ඒ ඔක්කොම මුන් දීගෙන මේ සියල්ලම කවුරක් අද දන්නේ ඇත්තටම මම දන්නේ ගොඩක් දේවල් අර පැය දෙක රැය දෙක තුන එකක් කතා කරගෙන ඉන්නවා මම හිතන්නේ අපි හාමුදුරුවෝ කොහොමද ඉතින් ඒ මහාමුදුරෝ අද අපිත් එක්ක ඇවිල්ලා මේ අතත් තියෙන දැන් මෙහෙම නෙචා හන්දට වැඩ කරනකොට සමාහතුම හිතෙන්නේ. එතන මොකද කරන්නේ? චරිත ගායකයෙක්. ඊළඟට කියනවා මුදල් හම්බ කරගන්නයි. එහෙම කරලා කපලම දානවා. ඒව තමයි අපි හාමුදුරුවෝ වෙලා ඉන්නේ. ඒව කරලා තියෙන්නේ. ඒ වයත් හාමුදුරෝ මේ වැඩ කරන්නේ අපි වෙනුවෙන් මිසක් හාමුදුරුවෝ වෙනුවෙන් නෙමෙයි. හාමුදුරුවෝ අවුරුදු 24ක් මේ රට ජාති ආගම වෙනුවෙන් වැඩ කළා. උන්වහන්සේ ඒ ටික මේ අද පුරුදු පූජා දීලා බණක බණ දේශනා කළා ධර්ම දේශනා කළා බෝධි පූජා දීපණන් අද මේ හාමුදුරන්ට ඉන්න තැන නැහැ. නමුත් ඒ වගේ දහගුණයක් ලොකු විශාල පන්සලක් හදන්න පුළුවන් තරම් ශක්තිය තිබුණා. ඒ ඔක්කොම අමතක කළා. ආන්දු ජීවිතය ගත කළේ ජීවිතේ වෙන් කළේ වෙන් කරමින් තිබෙන්නේ රට ජාති වෙනුවෙන් අපි වෙනුවෙන් අමතක කරන්න එපා. ඒක මම ඔයත්තන් ඉන්න මෙන්න මම ඉල්ලන්නේ ඒක. මම දන්නවා කොරියාවේ ඉන්න කට්ටිය එහෙම කරන්නේ නැහැ කියලා. නමුත් මේ යන රටාව දිහා බලනකොට කොරියාව නෙමෙයි කොරියෙත් එකයි කියලා මට හිතෙනවා. ඉතින් ඒ නිසා අපේ හාමුදුරුවෝ ඥානසාර හාමුදුරුවෝ මේ කරන සේවය අපි හැමදෙනාම හාමුදුරුවෝ වශයෙන් අපි නම් එවයි ඊයත් වශයෙන් ඔයත් බොහොම නායකයන්ට අපි නායකයන්ට හාමුදුරුවෝ විශාල ලොකු පින්කමක් කරන්න බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ මේ මාගේ උන්වහන්සේට ඒ සඳහා අපේ සහයෝගය අපේ උපකාරය අපි කළ යුතුයි. ඒ සියල්ලම කරන්නේ අපේ රට වෙනුවෙන් අපේ ආගම වෙනුවෙන් අපේ ජාති වෙනුවෙන්. ඉතින් මම ඔයිට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ පියනන්ද හාමුදුරුවෝ උපනන්ද හාමුදුරුවෝ අපට බොහොම ආශිර්වාදයක් ඒ වගේම අපට බොහොම දෙයක් ගන්න කමෙන් සලකනවා.
ඉතින් පොඩි පොඩි අඩපාඩු වලට චෝදනා කරන අවස්ථාවක් තියෙනවා අපේ ඥානසාර හාමුදුරුවෝ. ඉතින් ඒක පොඩි පොඩි දේවල්. ඉතින් කොහොම හරි කමන්නේ හරිම සතුටුයි. කොරියාවට ඇවිල්ලා මම කොරියාවට ආවට මාතක අප මේ ඉස්සලාවට මේ වගේ ලංකාවට හම්බුන්නේ පළවෙනියටත් හම්බුනේ හරි සතුටුයි. ඔයත්ෝ තමන්ගේ පන්සල තමන්ගේ මේක තමන්ගේ පන්සල විලිතාගෙන පන්සල ආරක්ෂා කරන මේ පන්සලෙන් ගත යුතු ප්‍රයෝජනේ අරගෙන වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලමින් ඒ වගේම අපේ හාමුදුරුවෝ අපේ විජිතවංශ හාමුදුරුවෝ ඉතාම මට වචන නැන්නේ මම දැක්කට අපි ආශ්‍රය කළේ මේ ටිකට ආපු දවසේ ඉඳලා මම උසාලවදී උන්වහන්සේ තේරුම් ගත්තා හඳුනගත්තා තේම සත්පුරුෂයෙක් සත්පුරුෂයෙක් පුදුම කාරණික හාමුදුරුවෝ සිල් දනාට උදව් කරන සිල් දනාටම කාරණා කතා කරන හාමුදුරුවෝ ඉතින් උන්වහන්සේ වහත්තු ආසනවන්තයි ඒ වගේ හාමුදුරුවෝ ලබා ගන්න ඉතින් උන්වහන්සේ කෙනෙක් අපේ පේනන්ද හාමුදුරුවන්ගෙන ගන්න බ්‍රහ්ම ප්‍රයෝජනාරහ මේ ස්ථානයට ඇවිල්ලා හැමදාම ඉන්න බෑ වත්තන්ට නමුත් සුමාන සරයක් මේ මාස්ටර් සරයක් හරි ඇවිල්ලා පන්සලක් ගාලා ආශ්‍රයත ලබා ගන්න සිතේ සතුටින් කහට ගබ්බෙලා යන්න ඒක ප්‍රයෝජනෙ ගන්න කියලා ඉන්නේ ඔයත්තන්ට මේ ලැබුවා වුණ වසර ඉතාම වාසනාවන්ත නිදුක් නිරෝගී වසරක් වේවා සීල පෙතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා ප්‍රාර්ථනා කරන තෙරුවන් සරණයි උන්වහන්සේගෙන් උන්වහන්සේ අපිට අවවාද කර අපිට උන්වහන්සේගෙන් ගත යුතු දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපි පූජා සිදු කරන්නට යෙදුණු පූජ්‍යපාද අපේ නායක හාමුදුරුවන්ට අෂ්ට පරිස්කාර පූජා පූජා කිරීමට සියලු දෙනා මත ගන්න. ඒකේ ඒ වගේම මේ අතරතුර මම බලාපොරොත්තු පුංචි වෙනසකට යන්න. දැන් ඔයත් බලන්න දැන් නිදාගෙන ඉන්න අපි ඇයි අපි තාම විනාඩි හරියටම මේ වෙනකොට අපිට 30 45 40ක් වගේ තමයි විහාරේ ගත කරලා තියෙන්නේ. නිදාහන් සුස්සුවේ මතකද හැම කෙනාටම? කොබාන මතකයි මතක කාටවත් මතක නැහැ වගේ මේ තරම් මහන්සි වෙනද. අපි සුසිල් මහත්තයා පොඩ්ඩක් එන්න ඉස්සරහට. නිදාහන් සුස්සුවේදී මගේ රණිත දනදායි මේ සරණයි කියලා හරියක් කිව්වනේ සින්දුවක් කිව්වනේ මේ සින්දුව කියපු පිරිස ඉස්සරහට එන්න ඉක්මනට නැගිට දෙන්න කවුරුවත් බෑ කියන්න බෑ අද කොහොම බෑ කියන්න බෑ හැම කෙනාම එන්න ඕනේ කොහොම නැගිට දෙන්න පියනන්ද හඳුරත් ඔන්න අපේ ඥානසාර හඳුරත් කියන පියනන්ද හඳුරත් එක කිව්වා කියන්නේ හැම කෙනාම සද්දනක අප්පුඩිය අප්පුඩිය ගන්න කොදෙන්නේ හරි මේ ඉන්නේ කණ්ඩායම ඉන් මේ අවස්ථාවේ අවුරුද්දේ අපි ආරාධනා කරමු ඒ ඇත්තන්ට ඒ ගීතය මේ අවස්ථාවේදී ගායනා කරන්න කියලා හැම කෙනාම අප්පුඩි නාදය ඒ සඳහා මම දන්න රටාවක් ඔයත් ලබා දෙන්න කෝපේ සිසිමාත්
예, 안녕하십니까. 반갑습니다.
예, 저는 스리랑카에 있는 순환다입니다. 오늘 제가 스리랑카에서 아주 한 몇 년 동안 계속 이렇게 만나는 우리 아는사라서 또 작년에 스리랑카에 산사태가 일어나가지고 그 지역에 많이 힘들었는데 여기 데니아냐 여기 계신 스님 이 스님 또 지역에서 많이 후원금도 받고 완사 스님하고 많이 받았어요. 거의 집도 만들어주고 저도 같이 왔어요. 그리고 우리 영국에 계시는 잉글랜드에 계신 스님하고 우리 또 오늘 특히 오늘 특별히 참석하신 우리 동아사의 사무국장 정연 스님 우리 오늘 진짜 이거 바쁜 시간에 자리 내주셔서 감사합니다. 그리고 어제가 스리랑카 해피 뉴이어 시해라고 알고 있습니다. 여러분들이 이 먼 나라에까지 와서 여러분들 일하면서 어느 누구나 부모 생각도 많이 나고 집 생각도 많이 날 때입니다. 그렇지만 여러분들의 목적이랄까 공부도 하고 한국에 와서 일도 하고 보람있게 보내는 모습이 저는 참 아름답다고 생각합니다. 우리 지금 남은 뭐 시간 동안 한국에 계시는 동안 돈도 많이 벌고 특히 제가 항상 하는 이야기는 몸도 안 다치고 그래 스리랑카로 돌아갈 수 있도록 여러분들에게 항상 기원하겠습니다. 감사합니다. 앞에 පිරිකර පූජා සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේදී සියලු දෙනාම අපේ ඥානසාරහන්ට ඉතින් අට පිරිකර පූජා කරන්න අපිට බොහොම කලාතුරකින් ඉතින් උන්වහන්සේ ඉතින් අර අතිකරේ මට කතා කරගන්න මමත් දැන් එනවද නැද්ද මාත් ඉතින් ඔය වැඩ කරනකොට එනවා එනවද නැද්ද ඈ ඊට පස්සේ කිව්වා මේ හිත මට කියනවා මේ යන්න අවසර ගන්න අතිකරේට ගිහිල්ලා දත්තොත් එනවා මං කෝ ආ එහෙමද කියලා කියනකොට අවසරත් අරගෙන පසිතින් ඇවිල්ලා ඉතින් උන්වහන්සේ විසින් ඔයත්න්ට මේ පොතක් කියන එක කියන්න බලන්න පුළුවන්. උන්වහන්සේ කියන එක කාරණාවක් තියෙනවා. ඒක උන්වහන්සේක තව ටීම් එකක පෞද්ගලිකව කතා කරගන්න. ඒක ඇහුවට පස්සෙත් යම් කිසි හදවතට යමක් දැනෙන්නේ. මම එක කාරණාවක් කියලා පිළිකර පූජා කරන්න ආරාධනා කරනවා. අපේ රටේ දෙමළොව මුස්ලිම් මැතිමතුරු සංවිධාන කවුරු හරි කෙනෙක් දැන් පවතින ඉස්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව කටයුතු කරන කවුරුවක් වන්නේ නැහැ කවුරුවක් වන්නේ නැහැ එතකොට හැම ආණ්ඩුවක මේගොල්ලෝ මැතිමතුකම් අරගෙන හැමදාම තමන්ගේ වැඩ කටයුතු කරනවා අපි තමයි පක්ෂ දේශපාලනයෙන් අපේ ජීවිතවලට ලොකු අවධානයක් කරගෙන වැඩ කරන්නේ මම ආණ්ඩුවටත් හැම වෙලාවෙම කියන්නේ අපේ රට ජාතිය ගැන අපි අම්පාරට මේ පළාතට ගියොත් අපේ අය ජීවත් වෙන හැටි දැක්කොත් අනේ මහා වේදනාවක් දැනෙනවා. ඉතින් උන්වහන්සේට හැම වෙලාවෙම බලන්නේ අර එකයි කිය මෙහෙමයි කියලා. අද දැන් ඔයත් ඔක් ඉන්නවා කියලා කවුරුවත් කිසිම වෙලාවක එකමතෝ වචනයක් කියන්නේ නැහැ. ඉතින් මේක වෙනස වටහාගෙන අපි කිසිම කෙනෙක් උපදිනකොට අපේ ජීවිතවලට අරගෙන ආපු දේවල් පක්ෂ දේශපාලන කිසිම දෙයක් ඒව දේවල්. ඉතින් අපේ මේ මහා තුරුකි වගේ මගේ රටට දනදා හිමි සරණ පිහිට ඒ වැකිය දෙනා කරන සියලු දෙනාම සද්දන ගා සාදනා කරන පවත්තන සිංහල පූජා අෂ්ටපදසාර පූජා සද්දන ගා සාදනා කරන පවත්තන ඒ වගේම කුරියන් හාමුදුරන්ට අද වැඩම කරපු නිද උන්වහන්සේට පිළිමයක් පිළිගැන්වීමට කටයුතු කරලා තියෙනවා. Thank you.
안으로 사람만 가라앉게 얘기하는데 얘기하기는 못하겠어. 제가 4월 29일 날 꼭 입고 오겠습니다. 뭐 입고 옵니까? 예? 샬롬. 이름은 아들 විශේෂ අවස්ථාවක් මේ අවස්ථාව කියලා කියන්නේ ලබන මේ මාසේ 29 වෙනිදා වෙසක් පෝය ලංකාවේ අපේ වෙසක් පින්කම් සිදු කරනවා මම හිතන්නේ සියලු දෙනාම දැනුවත් ඇති ඒකත් මම ඔයත්න්ට සියලු දෙනාටම ආරාධනා කරනවා පණ්ඩිත හාමුදුරුවෝ වෙසක් පින්කම් වෙනුවෙන් මේකේ මේ මුල් කතාව ඔයත් යහෝති තාමුතුන්ගේ ආන්දරෝ කැලණි විහාරයට ගිහිල්ලා පූජාවක් තියලා කාමරයට ඇවිල්ලා ඉන්නකොට මේසුර කවුරු හරි පොතක් ගෙනල්ලා තියලා තියෙනවා අපේ රට ගැන ලියවිච්චි හොඳ පොතක් ඒකේ තියෙනවා උන්වහන්සේ කරේ බැලුවා පස්සේ උන්වහන්සේට මෙන්න මේක එක සැරේම මතක් වෙනවා මහසිදු මහතුතුගේනිදා සංඝහැට දහසකට එදා සැට දහසක් සූරු පුදා කළපින් කමසිතුළු සොදා උන්වහන්සේ කල්පනා කරන උන්වහන්සේ කියනවා මට අපේ හාමුදුරුවනේ දළදා මාළිගාවේ නගරය බලන්න ඒ නගරය දිහා බැලුවට පස්සේ අපි අද පත් වෙලා තියෙන දේවල් ඊට පස්සේ කතරගම ඔය විදිහට කියලා කියනවා මේ වගේ අවස්ථාවක දැන් මට කරන්න වෙලා තියෙන නිඳා අපහාස වලින් මිදලා බුදුහාමුදුරුවෝ දේශනා කර මාර්ගයෙන් මම ගමන් කරන මම තරුණ 60000ක් ගෙන්නලා ගුවන්විදුලි සෑය ගාවට සාධුනාද 60000ක් පවත්තලා එදා ඒ කරපු පින්කම චීවර 60000ක් පූජ කරලා ඒ චීවර 60000ක් ගම් හැම ගමකටම ගිහිල්ලා හැම පන්සලකටම පූජ කරලා මම ජාතියින් ඉල්ලනවා හැම කෙනාගේම ඉල්ලනවා අප සියලු දෙනාම එකතු වෙලා අපේ රට නගා සිටවන්න අපිට කරන්න පුළුවන් දේ මොකද්ද අපි කොහොමද ගොඩ නැගෙන්නේ කියලා එදාට මාළඟ තියෙන තොරතුරු හැම කෙනාටම දීලා මම මගේ රටේ මව්බිම්මන් සමුගන්නවා කියලා ඉතින් උන්වහන්සේට සමුගන්න අවස්ථාවක් නැහැ. නමුත් ඔයත් කැමති කෙනෙක් ඉන්නවා නම් මේ පොත අරගෙන කියවල බලලා උන්වහන්සේගේ චීවර පූජාව සම්බන්ධ වෙන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් උන්වහන්සේ සමග සම්බන්ධ වෙන්න. ඒ පළවෙනි ඇත්තටම අද වෙනකන් කාටවත් ඒක පිළිගන්නේ නැහැ මේ විහාර මන්දිරයේදී අපේ දායකයෝ කිහිප දෙනෙකුට ඒ වගේම මේ කොරියන් හාමුදුරන්ට සජානිචත් අද පිළිගන්නලා ඒ උත්සවයේ උන්වහන්සේගේ 60000ක් ගෙනල්ලා ඉස්කෝලේ ගුවන් විද්‍යාය අභ්‍යාස මේ කටහඬින් සිදු කරන ඒ පින්කම අද මේ අවස්ථාවේදී උන්වහන්සේ ආරම්භ කරනවා ඒක මේ අවස්ථාව උන්වහන්සේ අවස්ථාවක් කරගනවා එහෙමනම් උන්වහන්සේගේ අතින් කුරියන් හාමුදුරන්ට පළවෙනියෙන්ම ඒ පුතක් පිළිගන්නල ඊට පස්සේ අපේ සජානිත් පිළිගන්නවා සිනින් යෝගී ඥානසාර සෙනෙමි ශ්‍රී ලංකාවේද තාම්තයි අනුරාධපුර ගුවන්විදුලි අපේස කිතු සීජාකම්මිත කසී කිතු ආනන්ද චෙක් ඔත්තු කියන කරේන ශ්‍රීමියන්තේ ඔලු පොය විදිහට සිටු ඉතින් නැකිටල මේ කරන කරා සීල් දිනාම සාදුනා දෙන්න අපේ දායක පින්වතුන් වෙනුවෙන් ඒ කීප දෙනෙක් ඇවිල්ලා ඒ විදිහට මේව කරා අපි සම්බන්ධ වෙමු ආමාමුදුන් පෞද්ගලික වහන් කෙනාම එහෙමනම් මේක මේ දැන් ඔක මේ අර ඉන්නේ
එහෙමනම් සියලු දෙනාටම දැන් ආශිර්වාද කරලා අපේ ඉතින් අපේ කුසල් මහත්තයා පිටිපස්සට මේ අනුව දැන් මේ ළඟට ඉඳලා මට හිතෙන මේ ලස්සන උනාට පස්සේ තමයි මේක මේ වැඩේ කියලා තියෙන්නේ ඈ නේද නම් මගේ ළඟින් අයි වෙන්නේම නැහැ ඈ හොඳ අපිට ඊළඟ දිනා මම සද්දන ගාව ආ සුශිල් Facebook පො කම්චන් නැලසා එහෙමනම් සියලු දෙනාටම මම ඉතින් ඔය නම් කියන්නේ මට මතක තියෙන නම් ටික ඔය කියන්නේ හැම කෙනාගේම මම කවුද කියන එක ඔයත් මාව දන්නා ඇති ඈ ඉතින් ඒ හින්දා අද මේ පැමිණෙන සියලු දෙනාටම සුභම සුභාංශ උදක් වේවා තිහෙට වැඩ ඉතින් මේ අවුරුද්දේ අපේ දායක කොයි පිටිපස්සේ වදම ගිහින් ඉන්න අපේ දායක මේක නෙන්න ගන්න හරි අමාරු කොහෙන්ද සියලු දෙනා මෙහෙම නැගිටින්න ඊට පස්සේ මේ පුංචි අපේ ඉඳලා කරගෙන ඔහොම මේව කළා සාධනාදයක් පවත්තන්න සියලු දෙනාටම සුභම සුබලුත් අවුරුද්දක් වේවා අපි ගාතාවකින් අපේ ඥානසාර හාමුදුරුවෝ මේ යතින් මහානපත්තු කරනවා භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුන්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සබ්බ සංඛානුභාවේන සදා සුත්ති රෝග භයාවේරා සෝකා සබ්බේ උපද්දවානේ කාන්තරායා වේ විනස්සන්තු ච ජය සිද්ධි ධනංගා විනිසුති භාග්‍යං සුඛං බලං සිරියාවිච වන්නං ච භෝගං මුක්ති ච අසවාසත වස්සා ච ජීව සිද්ධි භවන්තු තේ කොහෙද ගහන දෙන්නේ දිවිඅම්බරි ලෝකේ පොඩ දැන් ඉස තෙල් ගානවා ඒ එකම වගේ සියලු දිනා වෙනුවෙන් පුංචි සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙනවා ඉතින් ඥානසාරහතුම තමයි ලංකාවේ හැබැයි මෙහි අපේ ළමයි බාරාන අටකට ගොය ඉන්නවා ඒ සියලු දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැප ජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ හිඳ හැම කෙනාම තේ ටිකක් දීලා කැවුම් කොකිස් ටිකක් කාන පිළිමින් උඩ දාගෙන හැම කෙනාම යන්න ඕන මට කියන්න එපා වැදගත් එක මේ